ආරුකම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගෙන යම් කැළඹිලි සහගත තත්වයක් උද්ගත කිරීමේ සූදානමක් පවතින බවට ජනාධිපතිවරණයට පෙර බුද්ධ්‍යංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා. එමෙන්ම මෙම මස මුලදීද ඒ සම්බන්ධව බුද්ධි තොරතුරු වාර්තා වූ බැවින් ජනපතිගේ ප්‍රධානත්වෙන් ආරක්ෂක කවුන්සිලයේ කිහිප වරක්ම රැස්ව ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව සියලු ආරක්ෂක කලාපයන් තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණා. සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවටගත් තුන්දෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින අතර ඒ පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි. සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම මේ වන විටගෙන ඇති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියේ. විදේශ සංචාරකයන් සම්බන්ධයෙන් ගත යුතු සෑම ආරක්ෂක පියවරක්ම ඉතා පැහැදිලිව ශක්තිමත්ව අරන් තියෙනවා. එනිසා කිසිදු ආකාරයක චකිතයක් ඇති කරගත යුතු නැහැ. නිදහසේ ඒ සංචාරකයන්ට ලංකාව තුළ සංචාරක කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා කිසිදු ආකාරයක බිය ගැන්වීමක් ඇති විය යුතු නැහැ. විශේෂයෙන්ම අපේ හෝටල් සහ සංචාරක ශේෂ්ඨයේ පවත්වාගෙන යන ආයතන වලටත් අපි දැනටමත් දැනුම් දීලා තියෙනවා. ඒ හෝටල් වල ආරක්ෂක විධික්‍රම පාවිච්චි කරන්න, පරීක්ෂා කිරීම කරන්න. අපි කිටි දින කීපයක් ඇතුළතම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරනවා. එතකොට දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සහ තවත් රටවල් කීපයකින් ලබා දීලා තියෙන අවවාදාත්මක පණිවිඩයන් ඉවත් කරගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහීමට පත් වෙලා තියෙනවා අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා ඒ අයගේ පැත්තෙන් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ගේ රටේ පුරවැසියන් අපේ රට තුළ සංචාරක කටයුතු සඳහා එවන්න. සංචාරකයන්ගේ පැමිණීමේ නැවතීමක් වෙලා නැහැ. පෙරේදත් ඊශ්‍රායල් ජාතිකයන් ලංකාවට ඇවිල්ලා තිබුණා. මේ අතර ආරුගම්බේ, ඇල්ල, මාතර, ගාල් යන ප්‍රදේශවලද සංචාරකින් නිදහසේ සැරිසරන අයුරු දෙක ගත හැකි. ඇල්ලෙම අපේ අමුතු තත්ත්වයක් නැහැ. හැමදේම හොඳට තියෙනවා. දැන් හැමෝටම කියන්නේ ඇවිල්ලා ඇල්ල සංචාර කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් සංචාර කරනවා. සංචාරකීන්ගෙන් අපිට අඩුවක් වුණෙත් නැහැ. අපි අපේ සර්විස් එක දිගටම කරගෙන යනවා. සංචාරකීන් දෙන උපරිම පහසුකම් අපි හලස්සලා තියෙනවා. ඉදිරියේදී දැන් එන මේ සීසන් එකට අප සංචාරකීන් වැඩි වෙයි කියන බලාපොරොත්තු මත තියෙනවා. I recommend to come here. The beach is nice, the surf is nice, the food is nice, and the people are nice. Sri Lanka is good, Kalikama is good, police and army is good, no problems. It's beautiful weather here today in Malagama for surfing. Really good weather, really good atmosphere, really safe, and really enjoying ourselves. 2024 ජනවාරි සිට මේ මස 20 වනදා දක්වා මෙරටට සංචාරකින් 15,77,644 දෙනෙකු පැමිණ තිබෙනවා. ඔක්තෝබර් පළමුවනදා සිට 20 වනදා දක්වා 85,836 දෙනෙකු මෙරටට පැමිණියා. මෙම මස වැඩිම සංචාරකින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 23,677ක්.